हेलो मोहन, गुड मॉर्निंग। उन्हें पता था कि मैंने ओपन किया मेरा भी ड्राइवर्स एयरपोर्ट के नोट प्लान करने एयरपोर्ट के ओपन मैंने वीडियोस देखा कि नोट प्लान करना वीडियोस तो ना गेम दिया ना तो मैं कोमा नोट का प्लान करने मुझे वीडियो मैंने मैं वीडियो गेम बैलून था बड़ा है और मेरे पास फोन नहीं नोट का रन करना है फोन वीडियो देना मैंने मैं वीडियो का एक ओपन बना मैं पहले देख रहा हूं करता एक बार इसको फोन का तीन ओपन लैपटॉप डेस्कटॉप में नेता ओपन फोन है मेरे लिए मैं वीडियो वाला ओपन में रखा कर अरे तो ये हमारा मामा मेरे वीडियोस और यहां पे चैनल के ओपन बड़ा कर दिया मैं डाल दिया मैंने मेरे के ड्राइवर्स डेस्कटॉप का ओपन एक ये वीडियो वाला देने को मेरे ओपन रेशन लगा दिया मैं नोट रन करने अरे इसको ओपन पीसी के पर्सनल पीसी का ये डाउनलोड करना थी नोट एक देन लैपटॉप के लैपटॉप डेस्कटॉप बाहर करना है मैं वीडियो के नंबर का वीडियो का दानो किया तो ये वीडियो था मैं एक इसको ओपन मैंने मेरे के था मैं ओपन के पर्सनल लैपटॉप के हर पीसी के हर मैं नोट करना मेरे के बड़ा कर मैंने इसको මේක ඔයගලන්ට මම මෙතන ඩෑෂ්බෝඩ් එකේ තෝරන බලා ගන්න පුළුවන් මෙන්න මෙච්චරක පොඩි පැයට මෙන්න බින්දශම ගන්න තමයි පොඩියට ඔයගලන්ට පොයින්ට් ඇඩ් වෙන්නේ මේ පර්සනල් ලැප් එක යූස් කරලා ඔයගලන්ට මේක වැඩ කරනවා දැන් මේ දවස් හතරක් විතර මේක රන් කරගෙන තියෙනවා මේ දවස් හතරට මෙන්න මෙච්චරයි ඔයගලන්ට ගන්න හදලා බලන්න මේ පැය ගානට ඔයගලන්ට කොච්චරක් මෙතන ඉර්න් වෙලා තියෙනවා කියලා මෙතන ඔයගලන්ට මෙතන හදලා බලුවොත් මේක නම් කැලකරගෙන ඔයගලන්ට හදලා බලන්න මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් 0.38 පැයට මේ වෙන්නේ මයින් වෙන්නේ හරිදවට දශම තුන යට ගුණ කරනවා දවස් හතරෙන් එක ගුණ කරනවා ඊට පස්සේ 24 ඔගලන්ට බලා ගන්න පුළුවන් පොයින්ට් 28 ගන්න තමයි දවස් හතරටම මේක එකතු වෙලා තියෙන්නේ හරි එතකොට ඔගලන්ට දැන් මේ දෙවෙනියට තියෙන්නේ මෙන්න මේක මේ පැය 14ක් මයින් වෙලා මේක ගන්නවා තියෙන එක තියෙන්නේ මම ෆෝන් එකෙන් මේක රන් කරලා ඔගලන්ට වීඩියෝ දාලා තියෙනවා මේ වීඩියෝ එක අනේ වීඩියෝ එකේදී රන් කරපු එක තමයි මේ තියෙන්නේ එතකොට ඒකට පොයින්ට් 18 පැයට හම්බ වෙනවා පැයට පොයින්ට් පොයින්ට් 18 10.4 පැයට හම්බ වෙනවා එතකොට ඔගලන්ට බලා ගන්න පුළුවන් කොච්චර වෙනසක් තියෙනවද කියලා එතකොට දැන් මේකේ 36.48යි හම්බෙන්නේ මම මේක ක්ලියර් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්න මේකේ දවස් 4ක් රන් වුණා කොහොමද කියලා 18 ගානේ 18.4ක් හම්බෙනවා මේකේ දවස් 4ක් ගියොත් ඔයගොල්ලන්ට කියෙන්නේ 24 ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 1800 ගානක් මේකේ පොයින්ට් අපිට ලැබෙනවා ඉතින් මොකද්ද වාසිය කියලා ඔයගොල්ලන්ට තේරෙනවා ඔයගොල්ලෝ පර්සනල් ලැප් එක හරි ඩෙස්ක්ටොප් එක හරි යූස් කරනකොට මේකේ වාසිය වාසියක් පොඩි වෙලා තමයි ඔයගොල්ලන්ට මේකේ මම විතර රන් වෙන්නේ එක වෙන්නේ පොයින්ට් එතකොට මේ තියෙන්නේ VBS එක බයි කරලා එතකොට ෆෝන් එකකින් මයින් කරලා තියෙන්නේ මෙච්චර පොයින්ට් ප්‍රමාණයක් හම්බෙනවා එතකොට දැන් මම කියලා දෙන්නේ ඔයගොල්ලෝ පර්සනල් ලැප්ටොප් එකේ මේක ඉන්ස්ටෝල් කරගන්න නැතුව VBS එකක් හරහා ඔයගොල්ලන්ට මේක කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ මේ දශම ගන්න නැතුව ටිකක් වැඩිපුර ඔයගොල්ලන්ට පොයින්ට් ඈන් කරගන්න පුළුවන්. හරි. හරි. එතකොට මම ඔයගොල්ලන්ට මෙතන මෙන්න මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට කිව්වා කොහොමද VBS එක බයි කරගන්න කියලා මේ වීඩියෝ වලට. ඒක අනිවාර්යයෙන්ම බලන්න ඕන. එතකොට මෙන්න මේ වෙබ්සයිට් එක ඔයගොල්ලන්ට ෆ්‍රී ඔයගොල්ලන්ට හම්බ වෙනවා $200 එකකින් ඔයගොල්ලන්ට මේ VBS එක බයි කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ කිසිම දෙයක් නැතුව. හරි. එතකොට මම දැන් මෙතන එක VBS එකක් බයි කරලා තියෙන එක තමයි මේ ෆෝන් එකට යූස් කරේ. ෆෝන් එක මම වීඩියෝ ගන්න බයි කරපු එක. එතකොට මම දැන් අලුත් එකක් මෙතන බයි කරගන්නවා. දැන් ඔයාලට පුළුවන් ඔයගොල්ලෝගේ ඉදර කාඩ් ක්‍රෙඩිට් කාඩ් තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් අනිවාර්යයෙන්ම යූස් කරන්න මම කියනවා. මොකද ක්‍රෙඩිට් කාඩ් වලින් මොනතරම් සල්ලි ගන්න පුළුවන්ද කියලා ඉස්සරහට ලැප්ටොප් එකේ යූස් කරන්න බෑ. ඩෙබිට් කාඩ් එක ඔයගොල්ලෝගේ නෝමල් බැංක් කාඩ් එක යූස් කරන්න පුළුවන්. හැබැයි පර්සනල් යූස් කරන බැංක් කාඩ් යූස් කරන්න බෑ. මෙවට රුපියල් 1080ක් වගේ කොහොමද දාගන්න දාලා ස්පීක් ඇක්ටිව් කරගන්න. කියන්නේ ඇක්ටිව් කරන්න කීයක්ද වෙන්නේ? ඔයගොල්ලෝ බැංක් එකේ තියෙනවා. මම කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා. ඒක කැපෙන්නේ. ඊට පස්සේ ඒක කවුන්ට් එක හදාගත්තා පස්සේ ඒක ඔයගොල්ලෝගේ බැංක් එකට ඒ කාඩ් එකෙන් වෙන බැංක් එකට පස්සේ යූස් කරගන්න ඒක මම කරගත්තා. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. එතකොට දැන් මෙතන ක්‍රෙඩිට් කියලා මම මෙතන ඩොක්ටර් කියලා ගියාම ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට මම තෝර ගන්නවා මෙතන ඔයගොල්ලෝ කැමති කතාව ගන්නවා මෙතන මම ප්‍රොනක් කියන රට කෝල් එකක් ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති කැමති තෝර ගන්නවා මම ඉස්සලා සිංගප්පූරු දිරු මම දැන් වෙලිකට තෝර ගන්නවා ඊට පස්සේ මෙතන OS කියන එක ඔබුන්දු කියන එක සිලෙක්ට් කරගන්න ඊට පස්සේ මෙතන version කියන එක version කියන එක ඔයගොල්ලෝ හරියට බලන්න අනිවාර්යයෙන්ම මෙතන මම තෝර ගන්න 22.04 LTS මේ version එක තමයි තෝර ගන්න ඒකම තෝර ගන්න ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් තෝර ගන්න ඕන මෙන්න මේක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඉන්ටෙල් එක තෝර ගන්න පුළුවන් ඔයගොල්ලෝ AMD තෝර ගන්න පුළුවන් මෙතන මෙතන 156යි ඉන්ටෙල් එකේ 64ක් යනවා හැබැයි මේකේ GB ගන්න වැඩි හින්දා මම මේක තෝර ගන්නවා එතකොට ඔයගොල්ලන්ට මේ NVMe නේද normal SSD එකක් ගන්න දෙන්නේ. එතකොට ගන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් මයින් වෙන ස්පීඩ් එකේම කරන ස්පීඩ් එකේම වෙන්න පුළුවන්. මේ NVMe එකක් ගන්න එක පොඩ්ඩක් හොඳයි. ඔයගොල්ලන්ට අවේලබල් තියෙන්නේ. මේක තමයි මම මේක තෝරගන්න. හරි. මේක තෝරලා ඊට පස්සේ මම හරකල් කිව්ව විදිහට මේ මට පාස්වර්ඩ් දීලා මෙතන නම තියලා ඕන මෙතන නම ටැග් එක විතර දාලා මේක ක්‍රියේට් කරගන්න. හරි. ඊට පස්සේ මේ විතර ක්‍රියේට් කරනවා ගන්න ඔයගොල්ලන්ට නෝඩ් එක අලුත් නෝඩ් එක ඊටස ඔයගොල්ලන්ට මෙතන පොඩි නෝඩ් එකේ IP address එක මෙතන කොපි කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මම පොඩි දෙයක් කියන්න. මේ විදිහට දැන් මේක account එකකින් ඔයගොල්ලන්ට මේ site එකේ account එකකින් BBS buy කරන්න ඔයගොල්ලන්ට dollar 100යි හම්බෙන්නේ. එතකොට මේ AirDrop එක ඔයගොල්ලන්ට තියෙනවා. ඔක්තෝබර් මාසෙ වෙනකන් තියෙනවා කියන මාස දෙකක්. ඔය තුන ඔයගොල්ලන්ට මේක රක ගන්න වෙයි. එතකොට එක BBS එකක් ඔයගොල්ලන්ට ගණන් හදා බලන්න පුළුවන්. කොච්චර dollar 64 කියන මම ගත්තා. එතකොට අපිට මාස දෙකක් මේක කොහොමද රන් කරගන්න පුළුවන්. හැබැයි මාස දෙකකින් පස්සේ කොහොමද මේ 100 use කරන්න දෙනවා ඔයගොල්ලන්ට account එකේ 9 වෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට මේක අනිවාර්යයෙන්ම use කරගන්න. account 2 3 4 ඕනනම් ඔයගොල්ලන්ට පුළුවන් මේ කරන වැඩේ තව easy virtual PC වලට මේක ඔයගොල්ලන්ට add කරන්න පුළුවන්. laptop වල phone වල ඕනතරම් ඔයගොල්ලන්ට add කරගන්න පුළුවන්. ඒ විදිහට ඇට් කරගන්න අවශ්‍ය නම් ඔයගොල්ලන්ට තව විදිහට account හදලා මේ විදිහට මෙතන VPS buy කරලා account හදාගෙන අර කලින් කරපු විදිහට මේ කරන විදිහටම ඔයගොල්ලන්ට account එක හදාගෙන එකම account එකට connect කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට දැන් මෙතන දෙකක් තියෙනවා. මේ වගේ දෙක තුන මේ විදිහට පළවෙනි පළවෙනි හතරක් විතර. ඒක තමයි. එතකොට මේ හැම එකකින්ම මෙතන තියෙන point ගන්න ඔයගොල්ලන්ට වැඩි වෙලා එතන මෙතෙන්ට එකතු වෙනවා. එතකොට ඔයගොල්ලන්ට වාසි ඒක ඔයගොල්ලෝ විතර බලලා කරනවා නම් කරගන්න. හරි. හරි. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කිව්වා ඔයගොල්ලන්ට මේ app එකට application එකක් install කරගන්න කියලා. ඒකේ link තමයි මම මේ මේකේ ඔයගොල්ලන්ට video එක මේ note කරන first video එක තියෙනවා. guide එක අනේක බලලා ඒ වැඩේ කරගන්න කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ video එකට අවශ්‍ය වෙනවා. මේක වැඩි කරන්න ඔයගොල්ලන්ට application එක අවශ්‍ය වෙනවා. හරි. දැන් මම මේ application එක මෙතන access කරගන්නවා. OTP කියන application එක තමයි ඔයගොල්ලන්ට ගන්න කිව්වේ. එතකොට මේක මම open කරගන්න. open කරලා පස්සේ ඔයගොල්ලන්ට මෙතන question name ඔය IP address කියන එකේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ගත්ත IP address එක VPS එක IP address එක මෙතනට දාන්න. මෙතන දාලා මේ විදියට
దాదాపు ఒకళ్ళు సరైన ఓపెన్ తిండి ఓపెన్ ఉన్న పర్సెస్ ఒకళ్ళు మీకు ఆల్రెడీ పారాయి నాట్ ఇన్నోనా మేము అక్సెప్ట్ చేయగల ఒకళ్ళు మీకు లాగిన్ మెయిన్ కొడుకు లాగిన్ యాస్ కిలా దీని ఒకళ్ళు బలగన కొడుకు ఒకళ్ళు దమ్ మీకు పేరు మాది కిలా మీకు కొడుకు
මේ විදිහට අනිවාර්යයෙන්ම මොකක් හරි අප්ඩේට් කියන්නේ එතන පෙන්ඩින් අප්ඩේට් එක මොකක් හරි ඇප්ලිකේෂන් එකක් හරි මොකක් හරි අප්ඩේට් කරන්න ද කියලා තමයි අහන්නේ. ඒක මේ වගේ කමක් හරි ආවොත් ඔයගොල්ලන්ට ඒක ඕකේ දෙන්න, ඕකේ දෙන්න එන්ටර් ප්‍රෙස් කරලා. හරි මේකත් මම ඕකේ දෙනවා එන්ටර් ප්‍රෙස් කරලා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක රන් කරලා මෙතන ඉන්න අතුන ඊළඟට අපි ඊළඟ එකට යමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන චේන්ජ් කෝඩ් කියන එක දෙන්න ඕන. ඒක මම රෙකෝඩ් කරලා මෙතනට දෙන්න. ඊළඟ එන්ටර් කරගන්න. හරි ඊට පස්සේ චේන්ජ් SSH port එක චේන්ජ් කරගන්න ඕන. ඊට පස්සේ ඒක එන්ටර් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ඒ චේන්ජ් කරගන්න ඒවා allow කරගන්න තියෙනවා. බලන්න මෙතන කෝඩ් හතරක් තියෙනවා. ඉස්සෙල්ලාම පළවෙනි එක කොපි කරලා ඔක්කොම මෙතනට දෙන්න දීලා එන්ටර් කරගන්න. හරි ඊට පස්සේ දෙවෙනි කෝඩ් එකම කොපි කරලා මෙතනට දෙනවා. ඊළඟ එකත් එන්ටර් කරගන්නවා. හරි ඊට පස්සේ ඒ එන්ටර් කරගත්ත ඒවා එතන allow කරගත්ත ඒවා enable කරගන්නවා මේ කෝඩ් එකේ. හරි ඊට පස්සේ මෙතන process එක start කරන්න process වෙනද කියලා අහනවා. එතකොට මෙතන y දීලා එන්ටර් කරගන්න. හරි ඊට පස්සේ මේක ඔයගොල්ලන්ට අන්තිම command එක මෙතනට දෙන්න. ඊළඟ එකත් enter කරගන්න. හරි ඊට පස්සේ මෙතන status එක ඔපන් කරලා ගන්න පුළුවන්. මේවා error වෙලා තියෙනවා. හරි ඊට පස්සේ මෙතන install and enable fail to end කියලා එකක් තියෙනවා. ඒකේ code තුනක් තියෙනවා. අන්න ඒ තුනේ ඔයගොල්ලෝ එකේ ඉඳන් මෙතන copy කරලා මෙතනට දෙන්න ඕන. එතකොට මේ විදිහට code දෙන්නේ ඔයගොල්ලෝ මේකේ node run කරලා security වැඩි කර ගන්න ඕන. ඒක නිසා අපි default තියෙන ඒවා මෙතන පොඩ්ඩක් වෙනස් කරලා security වැඩි කර ගන්නවා. මේ විදිහට ඒක දීලා ඊට පස්සේ මෙතන continue කරන්න කියලා අහනවා. y දීලා enter කරගන්න. ඊට පස්සේ මේ විදිහට run වෙනවා. හරි මේකත් මේ විදිහට run වෙලා මෙතන මේ වටේ මේ විදිහට આવොත් okay දීලා ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මම දෙවෙනි command එක මෙතනට දීලා enter කරගන්නවා. ඊට පස්සේ තුන්වෙනි command එක දෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන update package එක ආයෙ update කරගන්න මෙන්න මෙතන ඒ command එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට ආයෙ මෙතන run කරනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම step එක ඔයගොල්ලෝ මේක reboot කරගන්නවා. reboot command එක මෙතන link copy කරලා දෙන්න ඉල enter කරගන්න. මේ error එක කාවි හරි මේ එක මම ඔකේ දෙනවා. හරි අතන ඔයගොල්ලෝ මේ විදිහට එකක් ඉන්න ඕන. මොකද අපි දැන් මේක වෙනස් කරගත්තා. අර පොටනම නම් එහෙම වෙනස් කරා. ඒ නිසා දැන් ඔයගොල්ලෝ මේ විදිහට report කියලා දුන්නා නම් ඔයගොල්ලෝ මෙතන ඊට පස්සේ මෙතන මම මේකෙන් cut කරගන්නවා. හරි ඊට පස්සේ ආයෙ මෙතන මම ඒක open කරගන්නවා. මේ පුටි එක. පුටි එක open කරලා පස්සේ ඔයගොල්ලන්ට දැන් මෙන්න මේ විදිහට කලින් IP address එක දෙන්න. හරි දැන් මේ විදිහට ඒ IP address එකම දීලා මෙතන ඔයගොල්ලන්ට මතක තියාගන්න අපි port number එක වෙනස් කරගත්තා. දැන් 22 නෙමෙයි තියෙන්න ඕන. එතකොට මම මෙතන දාලා තියෙන port number එක මෙන්න මේ 51575 කියන එක තමයි මෙතනින් අපි දෙන්න ඕන. දැන් මේකට ඊට පස්සේ මෙතන 22 කියන තැනට මේක වෙනස් කරගන්න 51575 කියන එක ඊට පස්සේ open කරලා හරි open දීලා මෙතන accept දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන login වෙන්න. හරි මෙතන ඔයගොල්ලෝ මේ විදිහට ඒ port එක දෙන්න 51575 කියන port එක දීලා මෙතන open කරනවා. open කරලා පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට login access ලැබෙනවා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ නම දීලා මෙතනින් නම user name එකයි user name password දීලා මෙතනින් login වෙන්න පුළුවන් නම දීලා. හරි එතකොට මෙතන ඔයගොල්ලෝ login වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ change කරපු නම දුන්නේ WWCFYD කියලා දීලා ඊට පස්සේ password එක දීලා ඔයගොල්ලන්ට ඒ password එක enter කරලා මේකට මෙතන login වෙන්න පුළුවන්. login වුණාට පස්සේ මේ විදිහට පෙන්නන්න ඕන. මෙතන ඔයගොල්ලෝගේ නම change කරලා දෙනවා WWCFYD කියලා. හරි ඊට පස්සේ හරි ඒකම දැන් මෙතන minimize කරගන්නවා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ලැප් එකට ඔයගොල්ලෝ දාගන්න ඕන. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන Microsoft එකෙන් එකට ගිහිල්ලා මෙතන සර්ච් කරන්න remote desktop කියලා. සර්ච් කරාම මෙතන Microsoft එකෙම මෙතන මෙන්න මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මෙතන get කියලා එකක් ඇති එක download කරගන්න. මම ඒක තමයි දැන් අරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට තාපේ වදිනවා. දැන් මේක ඔයගොල්ලෝ Windows laptop එකක් use කරනවා නම් මේකේ ඔයගොල්ලන්ට default එනවා. මොනවාද? මේකේ app එකක් මෙතන remote desktop use කරන්න මෙතන app එකක් එනවා. ඔයගොල්ලෝ ඕනකරි search කරන්න. මෙන්න මේ PC එකක් තියෙන මෙතන පාටන එක. හැබැයි ඒක use කරන්න පුළුවන් Windows Home කියන එකයි. ඔයගොල්ලෝ use කරන්න බෑ Windows Pro කියන එකයි තමයි ඔයගොල්ලෝ ඒක use කරන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ මේක try කරන්න Microsoft එකේ. හරි ඒකට මේක Mac OS කියන එකයි මෙන්න මේක use කරන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ download කරගන්න, install කරගන්න. මෙන්න මේ Microsoft ලගේ remote desktop කියන්නේ. හරි මම දැන් ඕපන් කරගන්නවා. ඔපන් කරගත්තා පස්සේ ඔයගොල්ලෝ මේක බලගන්න ඕනේ. දැන් මෙතන තියෙනවා add කියලා. add කියන එකේ PC කියන එකම click කරගන්නවා. ඊපස්සේ මෙතන ඔයගොල්ලෝ PC name කියන එකට මෙතන IP address එකම දානවා. format name ඔ IP address එක තියෙන්නේ. මෙතන IP address එක මම දාගන්නවා. එතකොට අපි මේකේ මේ විදිහට IP address එක දාගෙන ඔයගොල්ලෝ මෙතන මෙන්න මේ ඩොට් දෙක දියා ගන්නවා. මේ විදිහට හරියට බලන්න ඩොට් දෙක දියා ගන්නවා. මේ විදිහට කියලා ඔයගොල්ලෝ අපි අර change කරපු 51576 කියන එක මේ ඩොට් දෙකට පස්සේ ඔයගොල්ලෝ type කරගෙන නැත්නම් ඔය කරලා මෙතනට paste කරගන්න. ඊට පස්සේ මෙතනට ඔයගොල්ලන්ට name දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ අතුරගන්න. මම මේ නම දෙනවා. මෙතනට user name එක දාලා user name එකම දාලා නම දෙනවා. මේ විදිහට ඔයගොල්ලෝ කියන නම දා ගන්න පුළුවන් ඉතින්. හරි මේ විදිහට දීලා මෙතන save කරගන්නවා. මේක ඔයගොල්ලෝ ගිහලා ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මේක මොනවද access එකේ මිලන්නේ කියලා. මෙන්න මේවා තියෙනවා කියලා බලන්න. මේවට access දෙන්න. ඔයගොල්ලෝ නම් option එක. හරි මෙහෙම තියෙනවා කියලා. මම මේක save කරගන්නවා. save කරලා පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. ඊට පස්සේ මේක මෙතන click කරගන්න. ඊට පස්සේ මේ විදිහට connect කියලා බලන්න පුළුවන්. හරි අතර මේක මේ මගේ නම් remote desktop එකේ මම කරේ අවුලක් තියෙනවා. මේක මෙතන connect කරාට connect වෙන්නේ නැහැ. connect මෙන්න මේ විදිහට connect කරගන්න. මෙතන මේ application එක close වෙලා යනවා. හරි ඒකට මම මෙතන search කරගන්න Windows එකේ නම් ඔයගොල්ලෝ මේක ඔයගොල්ලෝ මේකට මොකක් අවුලක් කියන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක පාවිච්චි කරන්න. Microsoft එක Mac user කෙනෙකුත් මේකම මේ app එක තමයි ගන්නවා. හරි එතකොට මේ මම මෙතන සර්ච් කරගන්නවා
මෙන්න මේක රිමෝට් ඩෙස්ක්ටොප් එක Windows එකේ මේක enable වෙලා තියෙනවා ඔගොල්ලෝ Windows තියෙනවා නම් මේක ඇතුලේ තියෙනවා ඔගොල්ලෝ. එතකොට මේක ගත්තාම ඔගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන ඔගොල්ලන්ගේ මේ IP address එක දාලා dot දෙක තියලා ඊට පස්සේ ඔගොල්ලන්ට මේ විදිහට මේක enter කර ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ විදිහට මේක පල්ලෙහාට කරන්න මෙතන show option කියලා තියෙනවා. ඒක පල්ලෙහාට කරන්න. ඒක පල්ලෙහාට කරාම ඔගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන username එකක් දෙන්න තියෙනවා. ඔගොල්ලන්ගේ අර වෙනස් කරපු username එක මගේ නම් www එකෙන් තිබි. එතකොට ඒක මෙතන දීලා ඔගොල්ලන්ට connect කර ගන්න පුළුවන්. හරි මම දැන් connect කර ගන්නම්. හරි connect කරගත්තා පස්සේ මෙතන මේ විදිහට නිකන් බලයක පොඩි බලයක කරනවා. ඒ විදිහට ගියාට පස්සේ ඔගොල්ලන්ට ඔගොල්ලෝගේ ඒ IP address එක වෙනවා. ඊට පස්සේ ඔගොල්ලෝ දාපු නම මෙතනින් වෙනවා. ඊට පස්සේ ඔගොල්ලෝ just එකම දාලා මෙතනින් ඉස්සරහට යනවා. මේක දිගලා අහන්නේ ඔගොල්ලෝ කාගේ address කියලා. එතකොට මම address එක දාලා යනවා. ඊට පස්සේ මේ විදිහට බලගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඔගොල්ලන්ට මේකට login වෙන්න පුළුවන් username එකයි password එකයි දාලා මෙතනට. මම දැන් එකට login වෙනවා. හරි මේ විදිහට මම එක කරගත්තා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ටික වෙලාවක් ඉන් මෙතන මේ විදිහට වෙනවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට මම මේ විදිහට මේක කොන්ටැක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට වෙනවා. ඊට පස්සේ මෙතන start setup කියන එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරලා ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන්. හරි ඊට පස්සේ කියලා වදී ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට next කරගෙන යන්න මෙතන ඔකට තියෙනවා next කරන්න. සමහර වෙලාවට ඔයගොල්ලෝ මෙතන මේ පොඩක් මේක කරද්දි මෙන්න මේ විදිහට පොඩක් ලැග් වෙනවා වගේ එකක් තේරෙයි. එහෙම එකක් නෑ ඔයගොල්ලෝ මේ PC use කරලා තියෙන තමයි ඔයගොල්ලෝ තියෙනවා මේ විදිහට. හරි ඊට පස්සේ මෙතන start using ubuntu කියන එක මෙතන click කරන්න. හරි අතර ඔයගොල්ලෝ ඉස්සර පොඩ්ඩක් නම දුන්නා මේ දැන් ලැප්ටොප් ඩෙස්ක්ටොප් යූස් කරන වින්ඩෝ කියන්නේ යූස් කරන අයට සාමාන්‍ය තියෙන වින්ඩෝස් ඔස් ගන්න එතකොට ඔයගොල්ලන්ට මැක් යූස් කරන අයට මැක් ඔස් එකේ ඔයගොල්ලන්ට මේ කෝඩ් එක රන් කරගන්න වෙන්නේ ඔයගොල්ලන්ට තියෙනවා මෙන්න මේ වගේ මෙතන ඇප් එක ගන්න වෙන මෙතන ටර්මිස් ඇප් එක අරගෙන ඔයගොල්ලන්ට ඒකෙන් රන් කරගන්න පුළුවන් මේකේ මේ වැඩ කරපු පොඩි එකේ වැඩ කරා වගේ ඔයගොල්ලන්ට මේ ඇප් එක අරගෙන මේ ඇප් එක අරගෙන ඔයගොල්ලන්ට මෙන්න මේ ඇප් එක ගන්න ඇප්ලිකේෂන් එක ඔයගොල්ලන්ගේ මැක් එකට දාගෙන ඔයගොල්ලන්ට ඒකම කරන්න පුළුවන් එතකොට iPhone යූස් කරන අයට මේ ඇප් එක තමයි ගන්න තියෙන්නේ Android phone යූස් කරන අයට මේ ඇප් එක තමයි ගන්න තියෙන්නේ මට ඒක මුලදී කියන්න ඕන ඔයගොල්ලෝ ඒක Windows side එක පොඩි ඇප්ලිකේෂන් එකේ තමයි මේ කෝඩ් එක රන් කරන්න තියෙන්නේ එතකොට මේ දැන් මම යූස් කරන අයිට මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගන්නයි. ඒකේ තමයි කුටි වෙනකොට මේ ඇප්ලිකේෂන් එක තමයි යූස් කරන්නේ. හරි. ඒකට ඔයගොල්ලන්ට වෙනම එකක් තියෙනවා කෝඩ් කරන්න. මෙන්න මේ ඇප්ලිකේෂන් එක කරන් මේක කෝඩ් කරන්න පුළුවන්. හරි. ඒකට මම දැන් මේකේ මේ ඇක්ටිවිටීස් කියන එක ක්ලික් කරගන්නවා. මේක ඇක්ටිවිටීස් වලට ගිහිල්ලා මේකේ සමහර වෙලාවට මෙතන ඔයගොල්ලෝ එකක් මොකක් හරි ක්ලික් කරාම සමහර වෙලාවට මේකේ ටික වෙලාවක් ඉඳවි. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට වෙනවා බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් කොඩු නවයක ගියා කියලා තියෙනවා. මේක ක්ලික් කරගන්න. ඒකට ගිහිල්ලා ඔයගොල්ලෝ මේකේ ඇප්ලිකේෂන් එක තෝරගන්න ඕන. දැන් මෙතන අපි ඕපන් කරගන්න ඕන ෆයර්ෆොක්ස් එක. මේක නේ මෙතන ඔයගොල්ලන්ට මාරු වෙනවා මෙතන ගිහිල්ලා. ඊළඟ ඇප්ලිකේෂන් තියෙන දාට ඒකෙත් නේ ෆයර්ෆොක්ස් එක. එතකොට ෆයර්ෆොක්ස් එකේ තියෙන ඔයගොල්ලන්ට මෙන්න මෙතන කෝඩ් කරන්න. ඊට පස්සේ මෙන්න මේ ටර්මිනල් කියන එක තමයි යූස් කරන්න ඕන. හරි. එතකොට මෙන්න මේක මම සිලෙක්ට් කරගන්නවා. හරි. ඊට පස්සේ මේ විදිහට පොඩ්ඩක් මේක ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයගොල්ලන්ට නම තියෙනවා. ඊට පස්සේ මෙතන මම දාලා තියෙනවා මේකේ මේ ටෙලිග්‍රෑම් එකේ මෙතන අන්තිමට දාලා තියෙනවා ෆයර්ෆොක්ස් කියලා. ඒක කෝඩ් කරගෙන ඔයගොල්ලන්ට මෙතන දෙන්න පුළුවන්. හරි මේක මෙතනට දෙන්න. නැත්නම් ඔයගොල්ලන්ට මෙතන ටයිප් කරන්න තමයි වෙන්නේ Firefox කියලා. සමහර වෙලාවට මෙතන පේස් කරන්න ඒවා එහෙම වැඩ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මෙතන ඔයගොල්ලෝ ඊට පස්සේ ටයිප් කරගන්න. නම ටයිප් කරලා එන්ටර් කරන්න. හරි. මේ විදිහට සින Firefox කියලා ටයිප් කරලා එන්ටර් කරනවා. එන්ටර් කරලා පස්සේ මෙන්න මේ විදිහට මේ මේක ප්‍රොසෙස් කරලා ඔයගොල්ලන්ට ඊට පස්සේ Firefox එක ඕපන් වෙනවා. ඒක ඉතින් අපල ඕපන් වෙයි. දැන් මෙතන Firefox කියලා එකක් ඕපන් බලන්න පුළුවන්. තවදී ඕපන් වෙයි එක. හරි. ඔයගොල්ලෝ දැන් බලන්න මේක ඕපන් වුණා. හරි. එතකොට මෙතන මේවා මම ස්කිප් කරගන්නවා. හරි. ඊට පස්සේ ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ මෙතන මම දාලා තියෙන පළවෙනි මේ ලින්ක් එක මම මේක කොපි කරගන්නවා. කොපි කරලා ඔයගොල්ලන්ට මේක සර්ච් කරගන්න පුළුවන්. අපි මේක මම සර්ච් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන මෙන්න මේ විදිහට එනවා. මෙතන මම මේක කට් කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් මෙතන ඔයගොල්ලෝගේ root එක එහෙම connect කරලා ඒ task එක කරගන්න මම මේක දැන් ඔයගොල්ලන්ට පළවෙනි video එකේ දැම්මා. හරි. ඊට පස්සේ මම දැන් මෙතන ඉස්සලාම කරන්නේ මෙතන ඔයගොල්ලෝ බලගන්න පුළුවන් ඒ තුන තියෙන උඩම අනේක click කරලා
මේ කියනවා ඩවුන්ලෝඩ්ස් වලට. මෙතන ඩවුන්ලෝඩ්ස් කියන එකට යන්න. හරි මේකට ආවට පස්සේ ඔයගොල්ලෝ හැමෝම මේක බලගන්න. එතකොට මෙතන ලිනක්ස් version එක තමයි ඔයගොල්ලෝගේ virtual PC එකේ run වෙන්නේ. එතකොට ඒ නිසා මෙන්න මෙතන ලිනක්ස් එක තමයි ඔයගොල්ලෝ download කරලා ගන්න ඕන. ඔයගොල්ලෝගේ PC එකේ තියෙන Windows ද නැත්නම් Mac එකක් තියෙන කියලා ගන්න. ඔයගොල්ලෝගේ මෙතන code එක ගන්නවා. ඔයගොල්ලෝ Ubuntu sorry Ubuntu තමයි ඔයගොල්ලෝ තියෙන්නේ. ඒකේ run වෙන්නේ මෙතන ලිනක්ස් එක තමයි run වෙන්නේ. හරි එතකොට මෙතන download කියන එක click කරා මම දැන් මේක download කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ බලගන්න පුළුවන්. ඉක්මනින් මේක download වෙනවා. මෙන්න මේ විදිහට සිංහල GBDC MBDC ගන්න එක. තව පරෙත් දෙකක් download කරනවා. හරි ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට මෙතන ඔපන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන ඒක තුන click කරලා ඔයගොල්ලන්ට මේක download වෙලා ඉන්න. මෙතන යන්න පුළුවන්. කැමති විදිහට ඔයගොල්ලන්ට මේක download වෙලා යනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ application එක වෙනවා. ඊට පස්සේ මෙතන file එකක් තියෙනවා. File එක icon එක connect click කරලා ඔයගොල්ලෝ මේක open කරගන්න. ඔබට ගත්තා පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට බලගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන right click කරලා ඔයගොල්ලන්ට මේක properties කියන එක යන්න. Properties ගිහලා ඔයගොල්ලන්ට ප්‍රොපර්ටිස් ගිහිල්ලා මෙතන උඩින් තියෙනවා පර්මිෂන් කියලා. පර්මිෂන් කියන එක ගන්න. පර්මිෂන් කියන එකේ එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන බලගන්න පුළුවන් යටට ගිහිල්ලා මෙතන ලොග් කරන්න එකක් තියෙනවා. මෙතන ටික් මාක් දාලා ලොග් කරලා මෙතන උඩ කතිය ක්ලික් කරලා මේක කට් කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක මේ ඇප්ලිකේෂන් එක මෙතන ඩබල් ක්ලික් කරලා මේක ඕපන් කරගන්න පුළුවන්. දැන් මේ විදිහට ඔයගොල්ලෝ නම් ඔයගොල්ලෝ බලගන්න පුළුවන්. දැන් මෙතන ස්ටෙප් එකක් තියෙනවා මේක ඉස්සරගෙන යන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා මෙතන ඔයගොල්ලන්ගේ වලට ඇඩ්‍රස් එක මෙතන දාන්න. හරි එචලම ඔයගොල්ලෝ මෙතන ස්ටෝරේජ් කන්ට්‍රෝල් කියලා එකක් ක්ලික් කරගන්න. ඒක ගිහිල්ලා ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ තියෙන ස්ටෝරේජ් එක මේකට දා ගන්න ඕන. ඉතින් මෙතන ඔයගොල්ලන්ට හම්බලා තියෙන HDD space එකක්. ඉතින් මෙතන මම දා ගන්නවා allocate කියලා තැන 200. ටිකක් විතර මම දා ගන්නවා. අර මේ විදිහට දාගෙන මෙතන ඔයගොල්ලෝ apply කරගන්න. හරි ඊට පස්සේ successful කියලා වෙලා තියෙනවා. ඊට පස්සේ මම ඔයගොල්ලෝ දා ගන්න තැන. හරි ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝගේ wallet address එක මෙතනට දා ගන්න ඕන. මෙතන ඔයගොල්ලෝගේ wallet address එක මෙතනට paste කරගන්න. ඊට පස්සේ මෙතන සේව් දෙන්න. සේව් කරනකොට පස්සේ ඔයගොල්ලන්ට මෙතන බලගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට එකක් connected කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන node එක මේ button click කරලා මෙතන start කරගන්න. හරි ඊට පස්සේ මෙතන node running කරලා මෙතන බලගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ මෙන්න මේ විදිහට count වෙනවා බලගන්න පුළුවන් මෙතන. මෙන්න මේ විදිහට success කියලා මෙතන වෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන validate node කියන එක click කරලා යනවා. හරි මේ ක්ලික් කරලා ගියාම ඔයගොල්ලෝගේ Firefox link මේ විදිහට ආය ඔපන් වෙයි ඔයගොල්ලෝගේ account එක. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන connect කරගන්න අනිවාර්යයි. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මෙතන පදති මෙතන connect කරන්න ඕනේ නැත්නම් මෙතන connect කරගන්න ඕන account වලට log වෙලා. හරි ඉස්සෙල්ලා මෙතන ඔයගොල්ලෝ connect කරන්න. ඊට පස්සේ එක කරාට පස්සේ මෙතන ඔයගොල්ලෝගේ wallet එක connect කරන්න දිනවා. මෙතන wallet එක connect කරන්න ඕන. ඔයගොල්ලෝ wallet එක connect කරන් කලින් මෙන්න මෙතන Firefox එකේ account type එකක් open කරගෙන ඔයගොල්ලෝ මේක add කරගන්න ඕන MetaMask එක. මෙතන add කරගන්න. මෙතන search කරගන්න Firefox MetaMask extension කියලා. මේ විදිහට සස් කරලා ඔයගොල්ලෝ මෙතන මෙතන මාස්ක් එකට ගන්න. මෙන්න මේ ෆයිල් එකේ ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මෙතන මේ පාඩුව ගාගෙන තියෙන එකේ ඉතින් ගිහලා මෙතන මේ සයිට් එකට ගිහලා මෙතන ඇඩ් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙන්න මෙතන Firefox කියලා දිනවා. අනේ මෙතන ඇඩ් කරගන්න මෙතන මාස්ක් එක. හරි ඇඩ් කරලා ඔයගොල්ලන්ට පුළුවන්. මෙතන ෆයිල් බටන් එකේ ගන්න. ඊට පස්සේ ඔකේ දිනා. ඔයගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ මේකට ඔයගොල්ලන්ගේ ඩාටා කෝඩ් එක මෙතන ඉම්පෝර්ට් කරගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන් මේකට මේ නෝඩ් එක ඔයගොල්ලෝ රන් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අලුත් කෝඩ් එකක් යූස් කරලා ගන්න. නැත්නම් කලින් ඔයගොල්ලෝ මේ කරන් කරලා දිනවා. ඊට පස්සේ මම මෙතන වලට ගිහින් තියෙනවා. කනෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම සිලෙක්ට් කරලා මේක කන්ෆර්ම් කරගන්නවා වලට ගිහින්. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝගේ මෙතන නෙට්වර්ක් එක ඇඩ් කරගන්නවා. ඒක ඇතුළේ ඉලා ඇඩ් කරගන්න නෙට්වර්ක් එක. ඊට පස්සේ මේ නෙට්වර්ක් එක මාර්ගයට ස්විච් වෙනවා. හරි ඊට පස්සේ මෙතන සයින් දෙන්න වලට ගිහින්. හරි ඒ විදිහට උනන පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. හරි. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන ඇප්ලිකේෂන් එක ඔපන් කරලා මෙතන ඔපන් බලගන්න ඕන වැලිඩේට් කියලා වැලිඩේට් නෝට් කියලා අනේ ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තාම Firefox එකේ ආයෙ ඔපන් වෙයි ඔයගොල්ලන්ට. හරි මේ විදිහට ඔයගොල්ලන්ට Firefox එකේ ඔපන් වෙයි මෙතන වැලිඩේට් කියන බටන් එකක් ඇති. ඔයගොල්ලන්ට වැලිඩේට් ක්ලික් කරලා ඒක වැලිඩේට් කරගන්න. ඊට පස්සේ හරියට කරගන්න ඔයගොල්ලෝ මෙන්න මෙතන ක්‍රෙඩිට් ලොකේෂන් එක මෙතන බලගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට වැලිඩේට් කියලා අපේ නම. ඒකට මේ මගේ තුනක් තියෙනවා. දැන් VPS දෙකක් සහ මගේ personal එකක් එකක් use කරන නිසා එකම wallet address එකට. ඒක නිසා තමයි මෙතන තුනක් පේන්නේ. ඒක නම් මම කිව්වා ඔයගොල්ලෝ පුළුවන් මේ විදිහට VPS වයි කරලා මේ විදිහට දෙකක් තුනක් ගන්න පුළුවන්. account තියෙනවා නම් මේ විදිහට ගන්න පුළුවන්. හරි ඔයගොල්ලෝ මේ මේෂන් එක තේරෙන්නේ නැත්නම් පළවෙනි වීඩියෝ එකේ මේෂන් එක හරියට කරනවා ඔයගොල්ලන්ට ඒක හරියට ඇති මේ මෙතන බලන්න පුළුවන් මම හරියට පැහැදිලි කරලා දෙනවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලන්ට මේක වැඩි කරගන්න තියෙන්නේ. හරි ඉතින් මොකක් ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලන්ට බලන්න අපේ Telegram channel එක තියෙනවා ඒකට join වෙන්න. හරි එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දැන් මේක තමයි අපි දැන් add කරගත්තේ. ඒකේ පැයට 18.8ක හරි කොටි ගන්න තියෙනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මම හිතනවා විතර run වෙනවා. අපි හම් වෙනවා point විදිහට. හරි. හරි එතකොට මම ඔයගොල්ලන්ට තව පොඩ්ඩක් මේක කියන්න තියෙනවා. හරි මේක ඔයගොල්ලෝ
మెయిన్ మెథడ్ ఒకటి తీయనా లాటరీ ఎన్ఎఫ్టీ చేయాలి అనేక క్లిక్ కలగండి ఇక్కడికి ఇరవై ఒకటి కలగండి ఇక్కడ మెయిన్ మేము గేట్ ఒకటి మెథడ్ క్లెయిమ్ టెస్ట్ నెట్ ఎథీరియం కదా అనేక క్లిక్ కలగండి క్లిక్ కలగండి ఇరవై ఒకటి మెయిన్ మేము గేట్ మెథడ్ ఒకటి కలగండి ఒకటి ఇరవై మెథడ్ ఫోర్ సెట్ కలగండి ఫోర్ సెట్ కలగండి ఇరవై ఒకటి మెయిన్ గేట్ కలగండి ఇరవై మెథడ్ క్యాప్చర్ కలగండి మెయిన్ గేట్ ఇక ఫిల్ కలగండి ఇరవై మెథడ్ రిక్వెస్ట్ కలగండి క్లిక్ కలగండి ఒకటి అవసరం కావాలి మెయిన్ గేట్ క్లెయిమ్ కలగండి ఇరవై ఒకటి మెయిన్ క్లెయిమ్ కలగ తేవా మెయిన్ ఒకటి ఎథీరియం గేట్ అమ్మేనా ఇరవై ఐదు గేట్ క్లెయిమ్ కలగండి ఇరవై ఒకటి మెయిన్ మెథడ్ ఒకటి కలగండి దవ సెట్ మీకు ఎన్ఎఫ్టీ ఇస్తా మెయిన్ గేట్ ఒకటి క్లెయిమ్ కలగండి మీకు పలవి వీడియోకి చేత కలగండి గేట్ ఇక్కడ మేము అనివారి కలగండి ఇక్కడ మెయిన్ మెథడ్ ఒకటి వడివిన కలగండి కాశీ కాను అనివారి దవ సెట్ ఒకటి క్లెయిమ్ కలగండి మేము గేట్ క్లెయిమ్ ఇలా ఇతర బటన్ క్లిక్ కలగండి ఇరవై ఒకటి కన్ఫర్మ్ అయ్యేది ఇరవై ఒకటి మేము సక్సెస్ కలగండి ఇరవై మెథడ్ వడివిన ఒకటి పోయినా ఇరవై సైన్ తేవా మేము గేట్ ఇస్తాము ఒకటి మెథడ్ మేము గేట్ కలగండి ఒకటి మెథడ్ వడివిన కలగండి ఇరవై ఒకటి కలగండి మెథడ్ ఇరవై ఐదు మెథడ్ ఇస్తాము క్లెయిమ్ కలగండి ఇక్కడ కీలో ఒకళ్ళు మెథడ్ సెట్టింగ్ అంటే మీకు ఒకళ్ళు పల్లాడి అంటే పల్లాడి కలిసి మెథడ్ పల్లాడి వేదం సెస్ కలగా మెథడ్ పవర్ కీ అంటే పవర్ కీ మెథడ్ తీయను ఒకటి పవర్ సేవింగ్ ఆప్షన్ కి స్క్రీన్ బ్లాంక్ కింద ఇక 5 మినిట్స్ కదా మెథడ్ తీయను ఇక ఒకళ్ళు మెథడ్ క్లిక్ కల్లా ఒకళ్ళు మీకు నెవర్ కీ కదా ఇది ఒకటి ఇక్కడ సో ఒకళ్ళు మెథడ్ క్యాన్సల్ కలగా ఒకళ్ళు ఇక్కడ సేమ్ మీకు మెథడ్ పీసీ యొక్క అవసరం పీసీ మెథడ్ కట్ కలగా ఇది ఒకటి ఒకళ్ళు బ్రాండ్ కూడా ఒకళ్ళు సరే సరే అది ఒకళ్ళకి మీకు మెథడ్ నోట్ లోనికి ఎలా తీయండి కదా సమాన రావడం మెథడ్ మీకు ఇష్టపడాలి కూడా ఇది ఒకళ్ళు బలండి దాసరి ఇక దాసరి ఇవ్వండి మా మెథడ్ కట్ కలగా ఐ థింక్ వీడియోకి వచ్చే ఒకళ్ళు కేరదీన వీడియో తన ఒకళ్ళు మ్యాక్ యూసెస్ రా ఇవ్వండి మా డెస్క్ టాప్ తీనాయి ఒకళ్ళు మీకు తన కలగా తీనే ఇది కూడా ఒకళ్ళు ఇలాగ మేము వాగి నోడియా రకర వీడియో దాతి ఒకళ్ళు ఫోన్ వల్ల వెనమే డెస్క్ టాప్ లాప్టాప్ వల్ల వెనకే దాన్ని వీడియో మేము వాగి వీడియో దిక్కున దాన్ని ఒకళ్ళు ఇక వీడియోకి తన దాన్ని ఇవ్వసే ఒకళ్ళు వెనకల ఒకళ్ళు ఫోన్ కి ఎప్పుడు యూస్ కరన ప్రాబ్లం ఏ కోడ్ కరన ప్రాబ్లం ఇవ్వసే ఇలాగ డెస్క్ టాప్ తీనాయి మేము వీడియో దిక్కున దాన్ని ఒకళ్ళు మా వీడియోకి జోడి ఇది కూడా ఒకళ్ళు మెత్ర బలగన తో దాయకతిన మెత్ర మై క్లయింట్ వి1 చేత మైతిని మెత్ర ప్రొడక్ట్ యాక్టివిటీన మై క్లయింట్ వి2 కేదా ఇది కూడా ఇక అపి అప్డేట్ కరన తోన ఇక అప్డేట్ కరన విధమ మేము వీడియో దాన హరి దానట వీడియో కూడా దిక్కుల దీనికి విస వీడియో మెత్ర ఇవ్వకన ఇన మనం జైవ వీడియో కన వీడియో లైక్ కరక మరకన టెలిగ్రామ్ ఛానల్ జాయిన్ అవుతా ఇక జాయిన్ అవుతా మనం జైవ